මේක පැලතවානකින් ගත්තු රයිටිය ගහ. අරියටම සති 6කට කලින් මම මේක වය කළා. සති 6කට පස්සේ අද ගයේ තත්වය මෙන්න මේ විදිහට තියෙනවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ ගහක් වය කරාට පස්සේ ඒ ගහ පැත්තකට දාලා තිනවා ඔහෙ වැවෙන්න. නමුත් එසේ කරන්න හොඳ නැහැ. අපි නිතරද වෙලේ ගහ ගැන අවධානය යොමු කරන්න ඕන. එයිනම් අපි කම්බි ඔතපු අත්තක් වැවෙන්නේ නැත්නම් ඒක කිසිම වර්ධනයක් පෙන්වන්නේ නැත්නම් කොළ කහ වෙලා තිනවනම් එහෙනම් ඒ කම්බියේ ඇතිලා තිනවා තද වැඩි. එහෙනම් අපි මොකද කරන්න ඕන? ඒ කම්බිය ගලවලා නැවත ටිකක් බුරුලට කම්බිය ඔතන්න ඕන. අද දවසේ මම කරන්න යන්නේ මේ ගහේ වැඩිපුර වැවිලා තියෙන අතු කපලා ඉවත් කරලා අවශ්‍ය අතු කීපයක් පමණක් ඉතුරු කරන්න. මේ ගහ වය කරාට අඩුපාඩු ගොඩක් තියෙනවා. මොකක්ද ඒ අඩුපාඩු? බලන්න ඔබට පේනවද කියලා? මේ ගහේ බෑක් බ්‍රාන්චස් නැහැ. පිටිපස්සට අතු නැහැ. ඒ වගේම ඉස්සරහට අත්තක් තිබුණා නම් ගහ තවත් ලස්සන වේවි. මේක දැක්කම අපිට ඒ අඩුපාඩුව හොඳටම පේනවා. ඉතින් අද දවසේ මම කරන්න යන්නේ පිටිපස්සට ගන්න පුළුවන් අතු කීපයක් සහ ඉස්සරහට ගන්න පුළුවන් අත්තක් තියලා වැවිලා තියෙන සියලුම අනවශ්‍ය අතු ටික ඉවත් කරන එකයි. අනවශ්‍ය අතු සියල්ලම මම ඉවත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තව මාස 3ක් විතර ගා වැවෙන්න ඇරලා ඒ ගහේ තත්ත්වය මම වීඩියෝ එකක් තුලින් ඔයාලට අරන් එන්නම්. මේ ගහෙන් සාර්ථක බොන්සයි නිර්මාණයක් දකින්න නම් අඩුම තරමින් තව අවුරුදු 2ක්වත් මේ ගහ මෙන්න මේ විදිහට පුහුණු කරන්න වෙනවා.